ඔයාල කවද හරි අහලා හරි දැකලා හරි තියෙනවද අපි දකින්න අප්‍රියම සතෙක් වෙන කෝඩැල්ලන් නැති කරන ගොයිපලක් පිළිබඳව. ඉතින් අද වීඩියෝ එකෙන් පෙන්වන්න යන්නේ චීනයේ මේ අප්‍රිය සහගත කෝඩැල්ලන් නැති කරන ගොවිපලවල් වලින් මිලියන ගණනක් සල්ලි උපයන්නේ කොහොමද කියලා. ඉතින් මේ කෝඩැල්ලන්ගෙන් මේ චේන්ඩු කරන්නේ මොකන්ද කියලා දැනගන්න ඕනේ නම් අපිත් එක්ක මේ වීඩියෝ එක අවසානයේත් රැඳී ඉන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඉතින් මේ වගේ පුදුම සහගත විස්තර දැනගන්න ඕනේ නම් සහ ඔබ අපගේ YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරලා තියාගන්න කරන ඉල්ලීමත් සමගින් අද වීඩියෝ එකට යමු. මේ ඔබ දකින විශාල කෝඩැල්ලන්ට ආහාර වශයෙන් ලබා දෙන්නේ බෙල්ලන්, ගොළු බෙල්ලන් සහ අනෙකුත් සතුන්ගේ රුධිරය වැනි ආහාරයි. ඒ මොකද කියනවා නම් ඒවා ඉතාමත් පෝෂදායී ආහාර වන නිසා සහ ඒවා කෝඩැල්ලන්ගේ ස්වභාවික ආහාරවලට ගැලපෙන නිසායි. ඉතින් මේ කෝඩැල්ලන් සිසුන මේ ටැංකිය පිරිසිදුව පවත්වාගෙන යාම සඳහා දිනපතා මොවුන්ට ආහාර ලබා දීමේදී වැඩි සැලකිල්ලක් යොමු කරනවා මේ කෝඩැල්ලන් හදන ගොවියන් විසින්. ඒ මොකද කියනවා නම් වැඩියෙන් මේ ආහාර දීමෙන් ටැංකියේ ජලය අපවිත්‍ර වන අතර ඒ සමග දිලීර රෝග මේ කෝඩැල්ලන්ට ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන නිසායි. ඉතින් සාමාන්‍යයෙන් සෑම කෝඩැල්ලන් 1000කටම සතියකට ගොළු බෙල්ලන් කිලෝග්‍රෑම් 20ක් පමණ මේ ගොවියන් විසින් ලබා දෙනු ලබනවා. මේ කෝඩැල්ලන් ඇති කරන ටැංකියේ හිරු එළියෙන් සහ සුළඟින් ආරක්ෂා වෙන ස්ථානයක තමයි මේ ටැංකි ස්ථානගත කිරීම සිදු කරන්නේ. ඒ මොකද කියනවා නම් මේ කෝඩැල්ලන් කැමැතිම පරිසරයේ වන්නේ අවම හිරු එළියක් තිබෙන අඳුරු ප්‍රදේශ වීමයි. සාමාන්‍යයෙන් මේ කෝඩැල්ලන් ඇති කරන ටැංකිය මීටර 3ක් පමණ පළල සහ මීටර 1ක් දක්වා ගැඹුරකින් සමන්විත යුතුයි. ඉතින් මේ ඔබ දකින පරිදි මොහුගේ අතේ සිටින්නේ ඉතාම නිරෝගී හොඳින් වැඩුණු කෝඩැල්ලන් පිරිසක්. මේ වගේ හොඳ කෝඩැල්ලන් තම අවජනනය සඳහා මේ ගොවියන් විසින් තෝරා ගනු ලබන්නේ. මේ ගොවියන් කෝඩැල්ලන් නිරෝගීද කියලා හඳුනාගන්නේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සිනිඳු සම දීප්තිමත් සමෙහි පාට වැනි සාධක උපයෝගී කරගෙනයි. ඉතින් මේ චීන මිනිස්සු හරිම නිර්භීත මිනිස්සු. අපිට පුළුවන් ද මේ වගේ කිසිම අප්‍රියාවක් නැතුව මේ වගේ විශාල කෝඩැල්ල ගොඩක් අල්ලන්න? කොහෙත්ම බැහැ නේද? ඉතින් මේ චීන ගොවියන් කෝඩැල්ලන් අස්වැන්න නෙලා ගැනීම තීරණය කරන්නේ මේ කෝඩැල්ලන් සෙන්ටිමීටර් 10ක් 12ක් හොඳින් වැඩුණු විටයි. ඉතින් මේ වගේ සෙන්ටිමීටර් 10ක් 12ක් වැඩෙන්න මාස 6ක් 12ක් වගේ කාලයක් ගත වෙනවා. බැලුව බැල්මන පේන්නේ ඇය ඉඳකටුවකින් රෙදි කෑල්ලක් මහනවා වගේ නේද? නැහැ, මේ කෝඩැල්ලන් අස්වැන්න නෙලා ගත්තාම මේ කෝඩැල්ලන් වේලීමට පෙර සිදු කරන පියවරයි. ඉතින් මේ හොඳින් වේලාගත්තු කෝඩැල්ලන් ඉතාමත් අප්‍රසන්න විදියට පෙනුණත් ඇත්තටම මේ කෝඩැල්ලන් ඉතාමත් පෝෂදායී ආහාර කාණ්ඩයක් වෙනවා. ඒ වගේම චීන සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ සාම්ප්‍රදායික වෛද්‍ය වට්ටෝරුවල වැදගත් අංගයක් තමයි මේ වේලපු කෝඩැල්ලන්. ඉතින් මේ චීන මිනිස්සු කෝඩැල්ලන් ඇති කරලා මුදල් උපයන්නේ මේ කෝඩැල්ලන් ආහාර වලට සහ චීන සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ බෙහෙත් වලට විකුණලයි. ඉතින් ඔබ අද ලෝක සංචාරය තුළින් චීනයේ මිලියන ගණනක් කෝඩැල්ලන් ඇති කරන විදිය සහ කෝඩැල්ලන් මගින් මුදල් උපයන ආකාරය දැනගත්තා කියලා අපි සිතනවා. ඔබ මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමු යමු. ඔබ සැමට සුබ දවසක්.